දැන් පරාජය වුණාට පස්සේ තවමත් මේ කැපිලි කෙටිලි තියෙන බව පේන. සමහර අය උත්සාහ කරනවා නායකත්වයේ වෙනස් කරමුද ඕනෑ කියන මතය විකාශනය කරමින් එතුමාට දොස් පවනවා. එහෙම නෙමේ දැන් කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි මහා සංඝයා වහන්සේ වශයෙන් අනුශාසනා කරන්නේ එක්සත් කියන නමට ගරු කරන්න. මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් කියන සියලු දෙනා එක රාශී වේතු පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂ. ඒ නිසා බෙදන්න කවුරු හරි උත්සාහ කරනවා නම්, කැලලා කඩාගෙන යන්න උත්සාහ කරනවා නම් අපි ඒව අනුමත කරන්නේ නැහැ. මේ රටේ මහා සංඝයා වහන්සේ එක්සත් ජාතික පක්ෂය තුළ නොයෙකුත් අර්බුද අනික් පක්ෂවලට වඩා හටගත්ත හැමදාම. පරාජය වුණාම පරාජය විඳ දරාගෙන පරාජයේ වගකීම ජය දක්වා මෙහෙ යවන්නට නායකයෝ ශක්තිමත් වෙන්නට ඕනේ. එහිදී සමහරට නායකත්වයේ පරිත්‍යාග කරන්න වෙනවා. සමහරට උපනායකත්වයේ පරිත්‍යාග කරන්න වෙනවා. එහෙම කැපකිරීම කරන්න බැරි නම් ඒ දේශපාලන නායකත්වයෙන් වැඩක් නැහැ. දිනලා ඉන්නේ නැතුව දිනන්න ඕනේ කියන හැඟීමෙන් කටයුතු කරන හැටි නිරන්තරයෙන්ම අපි සිහිපත් කළා. නමුත් ඒ ගැන අවධානයට යොමුණු බව පැහැදිලිව පෙවුන්නේ නැහැ. ඒ විදිහේ ක්‍රියාකාරකම් නිසා තමයි මේ පරිහානිය සිද්ධ වුණේ. ඒ නිසා අපි හැමෝම තේරුම් ගත යුතුයි එක්සත් ජාතික පක්ෂයේ තුල නව ප්‍රවණතා ඇති කරමින් සිංහල බෞද්ධ පරිසරය නැවත ගොඩනැගීම තුල මේ පක්ෂය නැවත ජයග්‍රහණය කරන්න පුළුවන් වේය කියන හැඟීම තමයි අපිට තියෙන්නේ.